අපි පොදු අපේක්ෂය කවුද කියලා අපි වෙලාවට කලාවට කියන්න. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සම්බන්ධව තුමාගේ දසමක. ඒ සම්බන්ධව සාකච්ඡා පැවැත්වුවා. තවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් යම් යම් සාකච්ඡා පැවැත්වී අනුව තීරණය කරනවා. දැන් තාම ඒ කියන්නේ ඊයේ විසඳුමකට එන්න බැරි වුණා නේද? අපි හදිසියක් නැහැ, ඔබතුමාලට තියෙන හදිසිය නැහැ විසඳුමකට එන්න. ඒ විසඳුම අපි වෙලාවට තව ජනාධිපතිවරණ ප්‍රකාශයටපත් කරලා දැන්නේ. අන්තර්ජාතික පෙරමුණේ සුළු පක්ෂන් රතෝ ලයිට් පත්තු කළ දින පහුගිය දවස්වලම ඉක්මනටම පොදු අපේක්ෂක නම් කරේ නැත්තම් ඒ කියන්නේ ඒගොල්ලෝ තීන්දුවක් ගන්නවා කියලා. නෑ, ඔය ඔක්කොම අපිත් එක්ක එකතු වෙන අවසානයේ ඒ සියලු බලවේග අපිත් එක්ක තමයි එකතු වෙන්නේ. දන්නේ මට කියන්න බෑනේ. ඉතින් ඒක මට කියන්න පුළුවන් එකක් නෙමෙයිනේ. නාම යෝජනා දෙන්න ඉස්සෙල්ලා නම් කරපුවම ඇතිනේ. ඉතින් අපි ඒ විදිහට නම් කරන්න ඇති නේද? ඔබතුමා හිතන විදිහට කවුරු වෙයිද? මම නන් නෙවෙයි. නෑ, ඒක අපි කෘත්‍ය අධිකාරි බලන්නේ තෝරන්න තියෙන එකින්ද පොඩක් කිව්වා. සදීප් ප්‍රේමදාස මහත්තයා තමයි පොදු අපේක්ෂක කියලා හැමතැනම කියනවා. ඒ සම්බන්ධව කොහොමද? දැන් මොකද්ද ඔයාට ඕනේ උත්තරේ? මම මට දෙන්න පුළුවන් උත්තර ටික මම කිව්වා. තාම අපි නම් කරලා නැහැ කවුරුත්. අපි නම් කරපුවාම මේ දැනුවත් කරන්න. සදීප් ප්‍රේමදාස මහත්තයා පොදු අපේක්ෂක. නෑ, මම දැන් නැවත කිව්වා ඔයාට. නෑ, හැමතුවා. නම් කරොත් ඕක නමයි. ඔබතුමා සහයෝගය දෙනවද? අපි පක්ෂයෙන් නම් කරන පක්ෂයේ තීන්දුව තීරණය ගන්න ඕන කෙනෙක් එක්ක අපි ඒ ජනාධිපති සටන මේ වුණා. විනය පරීක්ෂණ කටයුතු සම්බන්ධ කොහොමද? ඒවා අපි අවශ්‍ය නම් අපි විනය පරීක්ෂණ කරන්නම්. ඒක පක්ෂය ගන්න තීරණේ නේ. පක්ෂය ගන්න තීරණේ මහලේකම්වරයා විදිහට මම ක්‍රියාත්මක කරන්න තියෙනවා. අජිත් පී පෙරරෑම ඇමතුමාට, සුජීව සේවසිං ඇමතුමාට විතරද දැන් විනය පරීක්ෂණ සඳහා ලියුම් යවලා තියෙන්නේ? තවත් කිහිප දෙනෙකුට යවලා කියලා මන් දන්නේ. මම කියපු නැතිව ඔයා කියනවා. මම දන්නේ නැතිව මහලේකම්වරයා විදිහට ඔබතුමා කියනවා.